සැලසුම් කරගත් පරිද්දෙන්ම සෙනොල්යා මනුල්යාගේ උදව් ඇතිව ගමන සඳහා පිටත් වූයේ සෙනසුරාදා උදෑසනයි. තමාව එයට සහභාගී කරවා නොගැනීම පිළිබඳව තුනෙත්ගේ හිතේ නම් තිබුණේ දුකක්. කිසිම අවස්ථාවක මේදාවිට මේ සම්බන්ධයෙන් හෙළි නොකරන ලෙසට සෙනෝ දිගින් දිගටම මනෝගෙන් ඉල්ලා සිටියේ ඇයව අමතර කරදරයක් වේවි යයි සිතා. පොරොන්දු වෙන්න ඔයාගේ හිනේ ඉන්න අය මේ ගමනදී හම්බ වුණත් මොන දේ වුණත් ප්‍රශ්න ඇති කර නොගෙන පරිස්සමින් එනවා කියලා මනු සෙනෝගෙන් එලෙස ඉල්ලා සිටියේ සමගන්නා මොහොතේ. මං කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්නේ නෑ මනු. හොඳ කෙල්ල. යයි පැවසූ මනු නැවතත් ඇඳෙහි වැතිර ගත්තේ බඩේ අජීර්ණයක් ලෙසින් තවදුරටත් රඟපෑ යුතු නිසා. ලලිත් සෙනුල්යාව රැගෙන යාමට කාරයට නැගී එය පණගැන්වුවා. ඉස්කොලි ගාවට නේද සෙනු බේබි? ඔහු විමසුවේ ඇලියට ගොඩවනතුරු බලා සිට. නෑ, මගින් බහින්නේ. ලලිත් ඒ ඔස්සේ වැඩිදුර ප්‍රශ්න නොකිරීම සෙනුට සහනයක් වූවා. ඇය පැවසූ පරිද්දෙන් ඒ වන විට ගැහැණු ළමයින් දෙදෙනා පැමිණ සිටි නිසා ඔවුන්ව පෙන්වා සෙනුල්යා කාරයෙන් බැසගත්තේ වාහනය තම මොහොතකින් පැමිණේ වී යැයි ලලිත දන්වමින්. ගැහැණු ළමුන් දෙදෙනෙකු සිටි නිසාම සැක කිරීමට තරම් හේතුවක් නොමැති බවක් දැනුණු ලලිත් යළි පිටව ගියා. හොඳ වෙලාවට ඔය දෙන්න විතරක් හිටියේ. නැත්තම් ඕජී එකේ කොහොමද පිරිමි ළමයි ඉන්නේ කියලා ප්‍රශ්න පත්‍රයක් අහන්න තිබ්බා. සෙනු පැවසුවේ යශීහා අමා වෙතට යන ගමන් පිටත් ලාවට විතර මොලේ තිබුණා. ඒ නිසා සෙනු ළඟ ඉන්නේ කියලා කියපු ගමන් අපි කොල්ල ටික හැංගුවා. අමා පැවසුවේ සිනාසි. එතකොට මමයි නේද පරක්කු. කඩේකට මුවාවී සිට හෙමිහිට එළිවහින පිරිමි ළමුන් හතර දෙනා දෙස බලමින් සෙනු පැවසුවා. ගෙදරින් පැනගන්න අවුලක් වුණේ නෑනෙ කට්ටියට. සෙනු හය දෙනා දෙසම දැස් කරකවමින් බැලුවා. ඒක නම් අවුලක් නෑ. ගමනෙන් පස්සේ ආරංචි වුණොත් තමා ඉතින්. මනෝ පවසන විට යශී කතා කළේ ඔහුට ඇද කරමින්. අපෝ, පිරිමි ළමයි වෙලත් ඔච්චර අමාරුද හලෝ පර්මිෂන් ගන්න? එහෙම තමයි. අපේ අම්මල අපිව හදලා තියෙන්නේ මල් පැල වගේ. උඹල වගේ කැලේට කොලේට නෙමෙයි. ඇත්තට උඹල හතර දෙනා දිහා බැලුවම නම් පේන්නේ මල් පැල නෙමෙයි වල් පැල වගේ කියලා. යශීගේ කතාවට සෙනුහා අමා එක හඬින් සිනාසුනා. සිරිකි දදා ඉඳහල්ලා සෙනුගේ ගෙදරින් ආයම ආවොත් නිකමටවත් සෙහස් එක්වරම පැවසූයේ කවුරුන් නැසිතූ දෙයකි. නපුරුකමට හිටියට කොල්ල මං ගැන හිතනවනේ. සෙනු හුදෙස බලා හුරතල් සිනාවක් පෑවා. සෙනුගේ ඒ බැල්මදුටු අමා යශීට වැලමිටෙන් ඇන එය පෙන්නන විට යශී මදක් හඬින් උගුල පෑදුවේ උපහාසයට වගේ. මේ දැන් ඇත්තටම අපි බස් එකේද යන්නේ? ඒ ප්‍රශ්නේ බානුක ගෙනි. අනතුරුව සියල්ලන්ම බැලුවේ සෙනුල්යා දෙසයි. මම හිතුවේ වාහනයක් කතා කරන් යනවට වඩා එහෙම යන එක සේෆ් කියලා. ඔයාලට අපහසුවක් නෑනේ. අපිට නම් කමක් නෑ. මොකද කියන්නේ, ඒත් අපි ට්‍රේන් එකේ යමුද? මනෝ කතා කළේ ඒ වඩාත් පහසු වේ යයි සිතා. එහෙම වුණොත් ට්‍රේන් දෙකක යන්න වෙනව නේද? ගම ඇතුළටම වෙනකන් ට්‍රේන් යන්නේ නැතිනම් බස් එකක් යන්න වෙයි. ඒ පැහැදිලි කිරීම බානුක ගෙනි. මම සර්ච් කරා කොහොමත් බස් එකක ගියත් බස් දෙකක ගිහින් ගම ඇතුළට යන්න තව එකක යන්න ඕනේ. ට්‍රේන් එකේ ගියත් එකයි. මම ඉතින් බස් එකේ යමු කිව්වේ ට්‍රේන් වල යන්න බයයි ඉන්නවත් දන්නේ නැනේ. කවුද ට්‍රේන් වල යන්න බය? උඹල බයද බං? මනෝ සියල්ලන් දැස බැලුවේ හිස කරකවමින්. නෑ ඉතින්, සමහරු වතුරටත් බයයිනේ. ඒ නිසා සෙනුගේ ඒ උපහාසාත්මක වචන පිට වුණේ සෙහස් වෙනුවෙනි. සෙහස් ඇය දෙස බලා තදින් රැව්වේ පසුවට එහි වාඩුව ගැනීමට සිතා. අනතුරුව සියලු දෙනා මහනුවර දුම්රිය ස්ථානයේ වෙත පිටව ගියේ දුම්රියෙන් ගමන ආරම්භ කිරීමට සිතාගෙන. නියමිත වේලාවට ළඟා වූ දුම්රියට ගොඩ වුණු සෙනු වාඩි වූයේ
සෙහස්ට මුහුණලා මුල්ලකට වී අපි ගමන පටන් ගන්න කලින් මොන හරි කාලයිමු නේද? සෙනු යෝජනා කළේ ඇයි ලලිත් හා පැමිණ අතරමඟ මිලට ගත් සෑන්විච් හා තවත් දෑ අඩංගු මල්ල එළියට ගනිමින් ගමනට සහභාගී වූ හත් දෙනා ළඟම කරෙහි ගමාගෙන යන බෑග් තිබූ නිසා ගැහැණු ළමුන් තිදෙනාම ඩෙනිම් කලිසම් වලින් සැරසී සිටි නිසා ඔවුන් විනෝද චාරිකාවක් යන අය ලෙස ඔවුන් දෙස බලන කාටත් වටහා ගැනීමට අපහසු වූයේ නැහැ. හිස් වූ බඩවල් උදෑසනින්ම පුරවා ගැනීමට කවුරුත් ඉක්මන් වෙද්දී අමාද ඇගේ බෑගයෙන් පාර්සලයක් එළියට ගත්තා. ඒ මොනාද? සීනි සම්බල් පාන්. අම්මා බත් ලෑස්ති කරලා දෙන්න හැදුවේ, මම එපා කීවා. ඒ ගමන පානොයි හැලපයි හදලා දුන්නා. අනේ ෂෝ. සෙනු ඇගේ අතෙහි තිබූ සෑන්විච් පාන් පෙත්ත පසකින් තබා සීනි සම්බල් යුදු පාන් දෙකක්ම අතට ගත්තා. මම නම් බිස්කට් විතරයි ගෙනාවේ ළමයි. දන්නවනේ අපේ අම්මට ඔය අනම්මනම් හදන්න වෙලාවක් නෑ කියලා. මමත් ගෙනාවේ බිස්කට්. තිමිරද පැවසුවේ ඒ සමගම. ඇයි අනේ වියදම් කරේ? මම කීවනේ කැම්බීම් මම බලාගන්නම් කියලා. සෙනු පැවසුවේ ඔවුන්ට තමා නිසා කරදරයක් සිදු වූ අය සිටි. ඒකනේ, අපි නම් සෙනු කියන දේ මහලා මුකුත් ගිනාවේ නෑ. මනෝහා භානුක එක විටම වාගේ පැවසුවා. සෙනු රැගෙන ආ පාන් පෙත්තක් හපමින් සෙහස් සිටියේ නිශ්ශබ්දව. සෙහස් මුකුත් ගිනාවේ නෑ? නෑ අශී, පුදුමයි. වෙනදා මොන පුංචි වැඩේට ගියත් ඇන්ටි බත් එක වරද්දන්නේ නෑනේ, යශී කීවේ ඇගේ රසවත් කෑම වේර නොලැබී යාම පිළිබඳව දුකින්. අම්මා දුන්න හෙන ලොකු පාර්සලයක් මන් දාලාවා. ඒ මෝඩයා, අම්මා පැවසුවේ රවා බලමින්. ඇයි දැන් ඒවයි වියදම් බලාගන්න කෙනෙක් ඉද්දි බොරුවට අපි වියදම් කරන්න ඕනේ? කී සෙහස් ඔහුගේ බෑගේ අතට ගත්තේ වතුර බෝතලේ එළියට ගැනීමට. මං කීවේ කඩින් සල්ලි දීලා ගන්න ඒවා අපරාධ කියලා. පව්, අම්මගේ හිතට දෙන්නත් ඇති. අනික මං ආසයි එහෙම කන්න. ගෙවල් වල හදන්නත් බඩු ගන්නේ කඩෙන් තමා. සෙහස්ගේ පිළිතුරට සෙනු තදින් රවා බැලුවා. බෑගේ විවෘත කළ සෙහස්ගේ මුහුණ එක්වර මඳුර වී ගියා. මේ අම්මා නම් ඔහුට කියුණේ තරහට. ඇයි? මන ඔහුගේ බෑගයට එබිකම් කර විමසුවා. මෙච්චර එපා කියලත් කෑම ටික බෑග් එකට දාලන්නේ හොරෙන්. ඒක තමයි මෙච්චර බරට තිබුණේ. සෙනුල්යාගේ මුහුණේ ඇඳුනේ දීප්තිමත් සිනාරැල්ලකි. ඇය අත දිගු කර ඒ පාර්සලේ බලහත්කාරයෙන් මෙන් රැගෙන ඇය සන්තකයේ තබා ගත්තේ වරක් ඇගේ නැහැට ලංකර එහි සුවඳ විඳ ගැනීමෙන් පසු. බද්ද මෙච්චර ගොඩක්? යශීද විමසුවේ කෙළපිඩක් ගිලිමින්. මොනාද මන්දා බතුත් ඇති, යැයි පැවසූ සෙහස් සෙනු වෙත හෙළුවේ පරාජිත බැල්මකි. ගිහින් කන්න හිටියොත් පිළුණු වෙන්නේ නෑ නේද? නෑ සෙනු, කෙසල් කොලේ තමයි ඇන්ටි බත්ති වන්නේ. අමා එයට පිළිතුරු දුන්නේ සෙහස් නිහඬ නිසා. සෙනු දුම්රියෙන් පිටතට ඇස් යව්වේ පරිසරයේ චමත්කාරය විඳ ගැනීමේ අරමුණින්. තවමත් ගමනේ ආරම්භය නිසා සිත සතුරුවන මට්ටමේ දසුනක් නොමැති වුවත් රිදී ලන්ද ගම ඇගේ සිත පිනවා වියයි ඇය විශ්වාස කළා. අපි සින්දුවක් කියමු, මෙහෙම බෝරින් බං. ඒ යෝජනාව භානුක ගෙනි. හා, සෙහස් සැරුණුකොට සියල්ලන් මේ කහඩින් පැවසුවා. මොකද බං සෙහස්, මූණ සත පහ වගේ කරං, ටිකක් ඉඳපංකො හිනා වෙලා. යශී සැරකලේ ඔහුගේ නරක් වූ මුහුණ දෙස බලා. මේ ඇතිද හිනා වුණා? සෙහස් විරිත්තන අයුරු දුටු අසල සිටි තරුණියක්ද එක්වරම සිනාසමේ ඇගේ මිතුරියකටද ඔහුව පෙන්වමින් ඒ දුටු සෙහස් ඉතා ලැජ්ජාවට පත් වූවා. හොඳ වැඩේ, සෙනු පැවසුවේ තමාට මෙසෙන පරිද්දෙන්. හරි හරි, ඔක්කගේ මූඩ් හරියන්නත් එක්ක අපි සින්දුවක් කියමුද? කවුද පටන් ගන්නේ? සෙනු කියන්න. තිමිරගේ යෝජනාව කවුද දිස්තිර කළා? අනේ මං? ඔව් ඔව්, ඔයා නිසාමනේ මේ ගමන. සෙනු කියන්න, මේ වටේ මිනිස්සුත් ඉන්නවා. ඇය මදක් පැකිලුණා. මහ ගොඩක් නෑනේ, හිතන්න එපා සෙනු.
අහන් ඉන්න බැරි තරමට වොයිස් එක අවුල් නම් ඒ අය ඊළඟ ස්ටේෂන් එකකින් බහි. යෂිගේ ඒ කතාවට සෙහස්ගේ මුහුණට අපූරු සිනාවක් නැගුණා. නපුරා හිතන් ඇති මගේ වොයිස් එක අවුල් කියලා. හිනා වෙන හැටි විතරක් ඒවට. සෙනෝ හිතින් පිපරුවා. සෙහස්ගේ උපහාසාත්මක සිනාවෙන් පන්නරේ ලැබූ සෙනොල්යා උගුර මදක් පාදාගෙන දෙතොල් පෙති විවෘත කළේ ඇගේ ප්‍රියතම ගීතයක් මිමිනීමට. ඇගේ මියුරු නාදයට කවුරුත් තාල අල්ලන්නට පටන් ගත්තේ ආසාවෙන්. දෙවැනි ගීත කණ්ඩයේ සිට සෙහස් හැර අනෙක් පස් දෙනාම ඇය හා එක් වූයේ ගීතයේ ඇති මිහිරියාවද විඳිමින්. සය දෙනාගේ නික්මෙන හඬවල් අතරින් වෙන්ව සෙහස්ට ඇසුනේ සෙනුල්යාගේ හඬ පමණි. ඇගේ ඒ නාදය හදවතට ඔසුවක් ලෙසින් දැනුනේ සෙහස්ගේ තිබූ විඩාබර සිතුවිලි ඒ තුළින් මැකී ගිය නිසා. ඉවත බලා සිටියත් සෙහස් ගීතයේ රස විඳේ එය තම ආත්මයටම එක්කාසු කරගෙන. සෙනෝගෙන් ආරම්භ වූ ගීතය ගීතාවලියක් ලෙසින් දිගහැරුණේ ඉබේටම. දුම්රිය මැදිරියේ සිට කීප දෙනාගෙන් ඒ ශබ්දයට විරෝධයක් පැන නොනැගුණේ ඔවුන් ගීත ගායනා කළේ සංයමයෙන් නිසාත් ඒ ගීතවල ඇති රසවින්දනය උසස් වූ නිසාත්ය. පළමු දුම්රිය ගමන හා දෙවන දුම්රිය ගමන ඔවුන් නිමා කළේ මෙලෙසින්ය. කෙටි කෑම බීම සින්දු හා කතා බහ ඔවුන්ගේ ගමනේ ඇති දීර්ඝ බව අඩු කළ නිසාම කිසිවෙකුටත් විඩාවක් දැනුනේ නැත. නියමිත දුම්රිය නැවතුමෙන් බැසගත් සෙනුල්යා ලොකු හුස්මක්ගෙන වටපිට බැලුවේ ආසාවෙන්. ඇය සේපාලිකාගේ මතක තුළට ගොස් එකල මේ පෙදස තිබූ ආකාරය සිහිපත් කර ගැනීමට උත්සාහ කළා. මදක් නාගරීකරණය වී ඇති නගරය ලෙසටම ගමද වෙනස් වී ඇතියැයි සිතූ සෙනුගේ සිතට දැනුනේ දුකක්. සේපාලිකාගේ ආත්ම භවය නිමා කර ඇය සෙනුල්යා ලෙස උපත ලැබුවේ කොපමණ කාලයකට පසුවදැයි ඇය නොදනී. ආසන්න වශයෙන් ඇගේ වයස හා සසඳන විට වසර 25ක පමණ පරතරයක් ඇතියැයි සිතුවත් ඇයට ස්ථිර වශයෙන්ම ඒ තහවුරු කළ නොහැකි වූවා. ඒ තමන්ගේ උපත සිදු වූ වර්ෂය ඇය දන්නා නමුත් සේපාලිකා උපන් වර්ෂය ඇගේ සිහින තුළින් පෙන්නුම් නොකළ නිසා. ඇය මේ ගමන පවා සැලසුම් කළේ සේපාලිකා මියගොස් කෙටි කාලයක් තුළ මව් කුසක පිළිසිඳ ගත්තා යන අනුමානය සිටයි. එහෙත් ඒ අතර කාල පරතරය ඇය නොදනී. ඒ කෙසේ වුවත් සිහිනයේ ඇති චරිත අදටත් ජීවමානව සිටින බවට ඇගේ සිතේ විශ්වාසයක් තිබූ නිසාම ඇය සෑම දේ ගැනම සිතුවේ සුභවාදීව. සෙනෝ සෙනෝ අමා කෙල්ලව දෙතුන් වරක් සිලවූයේ තදින්. ආ ඈතින් දිස්වෙන රුග්ගොමු දෙසට ඇස් යොමාගෙන මතක අතර අතරමං වී සිටි සෙනෝ ගැස්සී බැලුවා. මෙතනින් කොතනටද? අපි කාගෙන් හරි යහමු. දැන් නම් යන්න ට්‍රේවිල්ුණත් ඇතිනේ. පවසා සෙනෝ අසල තිබූ කඩයකට ගොඩ වෙද්දී අනෙක් අයද ඇය පසුපසින් පැමිණියා. අංකල් මේ රිදීලන්ද ගමට යන්නේ මේ පාරේ නේද? සෙනුල්යා ප්‍රශ්න කරන විට කඩෙහි සිටි මුදලාලි ඇය දෙසත් පිරිස දෙසත් ඕනෑකමින් බැලුවා.